සාකච්ඡාවට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ඇතුළු සංගම් කිහිපයක නියෝජිතින් එක්ව සිටියා. සාකච්ඡාව පසරු 4ට පමණ ආරම්භ වූ අතර ඒ අවසන් වී තිබුණේ රාත්‍රී 7ට පමණයි. ඒගොල්ලෝ පැහැදිලිවම ඉල්ලනා මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡාවක්. මම හිතන්නේ මේක මුදල් ඇමතිතුමා සාකච්ඡාවක් දිය යුතු වෙලාවක් නෙවෙයි. එතුමාගේ රාජකාරිය, එතුමාගේ යුතුකම මේ රටේ ගුරුවරුන්ගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට ඒක එතුමා කරයි. මේගොල්ලෝ ඇත්තටම ගුරුවරුද කියලා හිතන්නත් බෑ. එහෙම කතා කරන අදත් මෙතන ගහගන්න ගියා. ඒ කියන්නේ තමන් ජෝසප් ස්ටාලින්ල අර ඒක විදුහල්පති සංගමයකට කතා කරන්න දුන්නා. මේවා සංගන්ධ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ විතරයි සංගම් කියලා. අධ්‍යාපන ලේකම්තුමාට පැහැදිලිවම අපේ වැටුප් ගැටලුවට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අවසානයේදී ගත තීන්දුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතුමත් සමග සාකච්ඡාවක් ලබාගෙන මේ ගැටළු විසඳුමක් ලබා දෙනවා කියන එක තමයි අන්තිම තීරණේ. තුමාගේ බැගෑපත් ඉල්ලීම් නම් ඉතින් අපිට අදාළම නැහැ. බැගෑපත් වෙන්න පුළුවන්, වැඳ වැටෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. නමුත් මේ බැගෑපත් වීම හෝ වැඳ වැටීම හෝ අපිට අදාළම නැහැ. මේකට ඕනෙන්නේ ස්ථීර විසඳුමක්. පැහැදිලිවම ආණ්ඩුව විසඳුමෙන් පැන යාමට, මගහැර යාමට උත්සාහ ගන්නා බව ඒ සාකච්ඡාවෙන් අපිට පැහැදිලි වුණා. දිගටම අභිවෘද්ධි ක්‍රියාමාර්ගය තුළ යෙදී සිටිනවා. පාසල් විවෘත කරන්න බැරි වෙලා තියෙන්නේ ගුරුවරු විදුහල්පතිවරුන්ගේ වැඩවර්ධනය නිසාම නෙමෙයි. මේ ගුරුවරුත් එක්ක විධිමත්ව සාකච්ඡා කරලා ගුරුවරුන්ට චණ්ඩිකම් කරන්න නැතුව ආණ්ඩුව එක විසඳන්න කටයුතු කරනවා. අපි එකක් කියන අපි ගුරුවරුන්ට යහපාලන කාලේ ලබා දුන්නු වැටුප් වර්ධකේ ඒක නැවැත්තුව මේ ආණ්ඩුව 2020 ජනවාරි මාසෙින්. ඒ වගේම විශ්‍රාමිකයන් දීපු වැටුප් වර්ධකෙත් නැවැත්තුවා. ඒ වගේම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට රණුග්ගේ කොමිසමෙන් ලබා දීපු ඒ සහන ලබා දීමත් ආණ්ඩුව ජනවාරි 1 වෙනිදා ඉඳන් 2020 නැවැත්තුවා. අඩු ගානේ ඒ ටිකවත් යහපාලනේ දීපු ටිකවත් දීලා ගුරුවරුන්ගේ හිත දිනාගෙන ඕනේ ඒ සාකච්ඡා කරන්න. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුජ්ජලික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත සම්මත කරගන්න බැරි වීමේ වෛරය තමයි මේ පිරිමහන.